ආයිබෝන් සුබම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා සිරස ටීවී නරඹන ඔයගොල්ලෝ සියලුම දෙනාට. අද හරි ලස්සන දවසක්, අද සුන්දර දවසක්. අපි තරු පහේ මුළුතැන්ගේ පැත්තටම එන්න හිතුව අද දවසේ උදේ පාන්දරින්ම ෂෙෆ් ගැමුණු මාත් එක්ක ඉන්නවා. රසවත් කෑමකින් තමයි අද දවස අපි පටන් ගන්නෙ. අද දවස හරි විශේෂයි. විශේෂ ආරාධිත අමුතිකුත් ඇවිල්ලා ඉන්නවා. අනිවාර්යයෙන්ම. අපි එතුමාට පිළිගන්වන්න අපි රසවත් කෑමක් හදමුනේ. ඔව්. මොනවද හදන්නේ? මම ලෑස්ති කරන් ඉන්නවා මේක මේ CMM. මොකද්ද? චිකන් මැකරෝනි මසාලා. චිකන් මැකරෝනි මසාලා තමයි අපි හදන්නේ. මේක ඉන්දියන් ඩිෂ් එකක්. ඔව් ඉන්දියන් ඩිෂ් එකක්. මම පොඩ්ඩක් මොඩිෆයි කරා මේක අපිට කන්න පුළුවන් විදියට. හරි. අපි රසවත් විදිහට හදන්න ඕනේ මේක. ඔව්. විශේෂ පුද්ගලිකුත් අද ඉන්නවනේ. ඉන්නවනේ. එඳ තරු පහක් විදිහටම දෙන්නත් ඕනේ. දෙන්න ඕනේ. කොතනින්ද වැඩේ පටන් ගන්නේ? අපි ඉස්සරහම පටන් ගමු. අපි මේක පැස්ට් එක තඹ ගන්න මැකරොනි තඹ ගන්න ඕනේ. අපි මේ පැත්තේ වැඩ ටික කරගන්නකම් අර අර පැත්තට ගිහින් එමු. අනිවාර්යයෙන්ම බුද්ධික බලාගෙන ඉන්නවා වැඩේ පටන් ගන්න. ආයිබෝන් බුද්ධික. ආයිබෝන් උෂිනි. ජයග්‍රාහි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙකුටම. සුදු ජාතකින් අපේ රටේ මිනිස්සුන්ට කිව්වේ යක්කුන්ගේ පැටවු කියලා. ඒ තරම්ම ශ්‍රී ලාංකිකයෝ විදිහට අපේ ලෝකයේ ඉදිරියේ හරි සුවිශේෂතා දැක්වූ පිරිසක්. ඒකට ප්‍රධාන හේතුව තමයි ලෝකයේ අනිත් රටවල් එක්කන් ලාංකිකයන් විදිහට හරි අභිමානයකින් හිටපු ජාතියක් තමයි ශ්‍රී ලාංකිකයෝ කියලා කියන්නේ. කෙනෙකුට තමන්ගේ ජීවිතයේ දුර්වලතා හඳුනාගෙන තමන්ගේ දක්ෂතා හඳුනාගෙන ඒ තුළ දැඩි විශ්වාසයක් ගොඩනගාගෙන ජීවිතය ඉදිරියට පවත්වාගෙනට පුළුවන් නම් ඔහු හෝ ඇය අනිවාර්යෙන්ම ජීවිතය දිනනවා. දිරියෙන් දිනන මිනිස්සු කියලා හඳුන්වන්නේ අපි එවැනි මිනිස්සුන්ට. දිරිය ජීවිත ක්‍රීඩාවල තුලත් මේ ලෝකයේ ජයගත්ත බොහෝ දෙනා ඉන්නවා. ඒ අතරින් ලාංකිකයෝ විදිහට අපිට ආඩම්බර විය හැකි චරිතයක් තමයි අද දිනන ජීවිත තුලින් අපි ඔබ ඉදිරියට ගෙන එන්නේ. ඔහු කුඩා කාලයේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට ඇල්ම දක්වනවා වයස අවුරුදු 4 සිට. නමුත් මං හිතන්නේ අම්මා තාත්තා ඔහුට ඒකට සහයෝගයක් දෙන්නේ නැහැ. ඔහුට ඉගෙනීමට තමයි අවස්ථාව ලබා දෙන්නට උත්සාහ කරන්නේ. හැබැයි ඔහු කුඩා කාලයේ තිබ්බ උත්සාහය දැඩි ආසාව නිසාම ලෝකයේ ජයගත්ත ක්‍රිකට් ක්‍රීඩකෙක් බවට පත් වෙනවා. ඔහු 1989 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ වෙනවා. ඉන් අනතුරුව 2013 ජනවාරි 28 වෙනිදා ඔහුට හැකියාව ලැබෙනවා ක්‍රිකට් ක්‍රීඩාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකෙක් බවට වගේම ලෝකයේ ජයගත්ත ක්‍රිකට් ක්‍රීඩකෙක් වෙලා ලංකාවේ ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පත් වෙනටත් ඔහුට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ඔහු පිළිබඳව කතා බහ කරනකොට ඔහුගේ පන්දුවට පහර දීමේ විලාසය සහ තරඟ බිමේ තරඟ දිනවීමේ සුවිශේෂිත හැකියාව නිසාම ලෝ මෙතෙක් බිහි වූ හොඳම එක් දින ක්‍රීඩකයන් අතරට ඔහු එක් වෙනවා. ඒ වගේම තමයි ක්‍රිකට් සඳහා ඔහුගේ ජීවිතය පිළිබඳව හරි අපූරු කියමනක් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක සචින් තෙන්දුල්කර් මේ ආකාරයට කියනවා. 1997 අගෝස්තු මාසයේ ටෙස්ට් තරගාවලියක් අවසන් වෙලා ඔහු හරි අපූරු කතාවක් කියනවා. ඔහු කියනවා I have not seen Sir Donald Bradman but I have seen Sanath Jayasooriya. ඒ තරම්ම ඔහු ලෝකයේ ඉදිරියේ ලාංකේය නාමය ඔසවා තැබූ චරිතයක්. ක්‍රිකට් ලොවේ මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරිය. ආයිබෝන් අයියේ. ආයිබෝන්. හැමදෑම එකම සිනහවසු මුහුණින් කොහොම ජීවිතේ සතුටින්ද? හොඳයි වරදක් නැහැ. සතුටින් නම් කියන්න බෑ මේ දවස්වල. බොහොම අමාරුවෙන් අදගෙන යනවා කට්ටිය. මම විතරන්නේ ඔක්කොමලා මුළු ලංකාවම. ඒත් හොඳයි. ඉතින් යම්කිසි සන්තෝෂයක් තිබුණා මේ පෞගේ දවස් ටිකේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරපු විදියෙන්. මම හිතුණා අපේ ලංකාවේ ඉන්න හැම කෙනෙකුටම, ඒ කියන්නේ මානසිකව වැටලින් ඉන්න හැම කෙනෙකුටම යම් කිසි පොඩි හිනාවක් දෙන්න, පොඩි හිනාවක් දෙන්න පුළුවන්කම ලැබුණා. ඒකට අපි අපේ කණ්ඩායමට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වෙලාවේ. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ ආවට ලංකාවට. ඉතින් ඒ වගේ අමාරු කාලයක් තමයි මේ ශ්‍රී ලාංකිකයෝ ගත කරන්නේ. අමාරු කාලයක් වුණත් සිනහවෙන් ධෛර්යවන්තව ඉදිරියට යන්නට අද ඔබට
සනත්යාගේ ජීවිතේ කතාව ඔබට ජීවිතයට ලං කර ගන්නට හැකියාවක් ලැබෙවි. සනත්යා අපි මුලින්ම යමු මාතර පැත්තට. කොහොමද මාතර ගමේ සුන්දරත්වය? කුඩා කාලේ කොහොමද ගෙවුනේ මාතර? අතරම හරිම මේ සුන්දරයි. මොකද හේතුව මම මාතර නගරයේ අසලම ජීවත් වෙච්ච කෙනෙක්. මූදුවෙරළ අසලින්ම තමයි අපේ ගෙදර පිටලා තියෙන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳන් අපිට ක්‍රීඩා කරන්නද සෙල්ලම් මූදුර ගිහිල්ලා සෙල්ලම් කරන්නද ඕන දෙයකට අපිට මූදු ඉස්සරහට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මොකද ගෙදර එතන තියෙන හින්දා. ඉතින් ඇත්තටම ඒ අපි හිටපු කාලය හරිම සුන්දරයි. හරිම වාසනාවන්තයි කියන්න පුළුවන්. මොකද අපි මගේ ගෙවල් ළඟ වටේ ඉන්න මගේ සහෝදර අනිත් මිත්‍රයෝ යාළුවෝ ඔක්කොම එකතු වෙනවා, කතා බහ කරනවා, සෙල්ලම් කරනවා, පාරේ සෙල්ලම් කරනවා, අපේ වත්තේ සෙල්ලම් කරනවා, අපි මූදු වෙරළට ගිහිල්ලා සෙල්ලම් කරනවා, පාසලේ ක්‍රීඩාංගණයට එනවා, සාන්ත සර්විසස් සිදුහලේ අපේ පාසලේ ක්‍රීඩාංගණය. ඉතින් මේ වගේ අපට තිබුණේ හොඳ පසුබිමක්, හොඳ අර සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තිබුණා. ඉතින් ඒ හින්දා තමයි ඇත්තටම අදටත් මම ආදරේ. මොකද මේ ඒ කියන්නේ ඒ ගමේ අයත් එක්ක ක්‍රීඩා කරපු හින්දා තමයි මම හැමදාම උදේ හවස ඒගොල්ලොත් එක්ක ක්‍රීඩා කරා. මම ඉන්න දෙන්නෙම නැහැ කොහොම හරි කියලා කවුරු එක්කිනේ දෙන්නේ කැදගෙන වෙනවා. ඉතින් අර ඒක හින්දා තමයි මම හිතන්නේ මටත් මේ මගේ ක්‍රීඩාව ගැන යම් කිසි දෙයක් මට ඇඟට ආවේ. ඒ සතුට ප්‍රීතිය ඇති වෙන්නේ මෙවැනි ශ්‍රේෂ්ඨයක් නිර්මාණය කරන්නට මූලික අඩිතාලම මම හිතන්නේ ඔබේ පළමු ක්‍රීඩා පිටියේ බවට පත්වන්නේ මාතර මුහුදු වෙරළ. එහෙම නේද? ඔව්. මොකද මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ගෙදර ඉස්සරහමනේ තියෙන්නේ. ඉතින් අපි හැමතිස්සෙම යන්නේ මුහුදු වෙරළට තමයි. නැත්තම් අපේ වත්තේ පොඩි ප්‍රමාණයක් ඉඩ තිබුණා. මං අල්ලපු ගෙදර මල්ලිලා ඉන්නවා, අපේ පාරේ තව කීප දෙනෙක් ඉන්නවා. මෙයා ඒගෙනල්ලා තියෙන නැත්තම් සෙල්ලම් කරනවා. ඉතින් ඒක අර අපිට ඇඟේම තිබුණ අපි ඉතින් ක්‍රිකට් බලලා නැහැ. රූපවාහිනියෙන් පොඩ්ඩක් බලනවා විතරයි. සජීව තරගයක් ජීවිතේට දැකලා තිබුණ නැහැ. ඉතින් ඒ වුණාට අර අපේ මගේ ඇඟේ තිබුණ ආසාවටයි අර ළමයි ක්‍රීඩා කරන්න තියෙන ඒ අර ක්‍රීඩාවට තිබිච්ච ආසාව තමයි අපි ඒක ඒ ගමේ අපි දිගටම කරගෙන ගියේ. ඒ පටන් ගත්ත ක්‍රීඩාව ඔහු ලෝකේ ජය ගන්න ක්‍රීඩාවක් බවට පත් වෙලා අද ඔහු ශ්‍රේෂ්ඨ චරිතයක් බවට පත් වෙලා ඉන්නවා. සනත්යි මේ අම්මයි තාත්තයි මුලින්ම කැමති වෙන්නේ නැහැ නේ ඔබ ක්‍රීඩාවට එනවට? ඕනෑම අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ජීවිතේ කැමති තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් එහා සමාන රැකියාවක් කරනවට. හැබැයි ඔබ අම්මයි තාත්තගේ හිත දිනාගෙන කොහොම හරි ක්‍රිකට් ක්‍රීඩාවට එනවා. අපි අම්මයි තාත්තා ගැන කතා කරමු. ඔව්, මොකද මම ඉස්සෙල්ලම පුහුණුවීම් කටයුතු යන්නේ අපේ ගමේ තියෙනවා මේ මම මාව දාලා තිබුණා අම්මා මේ ගණන් පන්තියකට ගමේම ගෙදරක. ඉතින් අක්කල තමයි එතන ඒකේ කීප ළමයි කීප දෙනෙක් මේනවා. ඉතින් ඒ පන්තියලට ගිහිල්ලි වුණාට පස්සේ තමයි මම ඉස්කෝලේ ක්‍රීඩා පිටියට යන්නේ. මොකද ඒ ගෙදර ළඟම එහා පැත්තේ තිබුණේ. ඉතින් අර ඕක මම පුරුද්දල හිටියා පන්තිය ඉක්මනට ඉවර කරනවා. ටක් ගාලා දුවන ග්‍රවුන්ඩ් එකට. ඉතින් අර ඒ හින්දා මට ඒ ක්‍රීඩා කරනකොට මට අවස්ථාව ලැබුණා. එක දවසක් විදුහල්පතිතුමා අපේ ගලපති විදුහල්පතිතුමා දැන් ජීවිතුන් අතර නැහැ විදුහල්පතිතුමා දැක්ක මම සෙල්ලම් කරනවා දැක්කම තමයි කිව්වේ ඇයි මෙයා මේ පුහුණුවීම් කටයුතු වලට එන්නේ නැත්තේ කියලා. ඉතින් ඒතකොට තමයි ලයනල් වගසිංහ කියන අපේ හිටපු ආදි ශිෂ්‍යෙක් ඒ වෙලාවේ මම හිතන්නේ ලයනල් ස්කෝලේ ක්‍රිකට් ගහලා ඉවරන වගේ මම කිව්වා එන්නම් පුහුණුවෙන්න එන්නම් කියලා ආස වුණා. මට බයයි මේ ගෙදරින් මොනවා කියද දන්නේ. ඊට පස්සේ ගියා ගිහිල්ලා මම පුහුණුවීම් කටයුතු කරලා මම මගෙන් ඇහුවා මේ විදුහල්පතිතුමා මේ ගලපති විදුහල්පතිතුමා කොහෙන්ද ගෙවල් කොහෙද කියලා. මේ කොටිය ගොඩ ගිහගම පොඩ්ඩක් බය වෙනවා. ඒ තරම් අර පරුස කට්ටි ඉන්නේ. කොටිය ගොඩ ගිහගම ඇහුවා කායි කවුද ගින්න වන්ද කියලා විස්තර ඔක්කොම අහනවා. මොකද එයා හරි තාත්තා අම්මයි තාත්තා මොකද කරන්නේ? තාත්තා දැන්ට නම් ජීවිතුන් අතර නැහැ. අම්මා ඉන්නවා ගෙදර. අම්ම ඒ කාලේ ලක්සලේ වැඩ කරේ. තාත්තා දෙවුන්දර නගර සභාවේ වැඩ කරේ. ඉතින් ඊට පස්සේ කායික කවුද කියලා ඇහුවෙන් පස්සේ තමයි මං කිව්වා මෙහෙම අය තමයි මගේ දෙමව්පියෝ කියලා.
ඊට පස්සේ තමයි මේ විදල්පතුමා අම්මට එන්නේ කියලා කිව්වේ මම එවන්න කියලා මොකද හේතුව මේ මොකද අපේ ගමේ ගම මේ විදල්පතුමා ටිකක් සරයි කොටියකට කියන පළාතට පොඩ්ඩක් විදල්පතුමා සරයි මොකද ඒ ළමයිට හදා ගන්න අමාරුයි කියලා යාට මොකක් හරි ඒ වගේ මොකක් හරි එකක් තියෙන්නේ නැති ඉතින් එසරේ මම මට පුහුණුවීම් කටයුතු වලට යන දුන්නා අම්මට කිව්වා ඉතින් විවාහ කටයුතු පුළුවන් විදිහට මෙයා කරයි බය වෙන්න එපා ඉතින් ඒකින්ද මේ එවන්න කියලා ඉතින් අවුරුදු 8ක් 9ක් විතර ඇති මම ඉස්සෙල්ලම ඉස්කෝලේ ක්‍රීඩා කරද්දි වයස 11න් පහල ඉතින් මම පුහුණුවීම් කටයුතු වලට මම ඊට පස්සේ මම ගියා අර ගලප්පති විදුහල්පතිතුමා අම්මට එන්න කියපුලාවේ අම්මා මොකක්ද දක්ව ප්‍රතිචාරය ටික සර ප්‍රතිචාරයක් දැක්කුවේ කැමති වුණේම නැහැ නෑ කවුද හව මේ වගකීම් ගන්න මොකද ළමෙක් ඕ ලෙවල් වලත් පාස් වෙන බැරුණත් එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ මෙතන ඉතින් රස්සාවකට යන්නද ඉතින් විදුහල්පතිතුමා කිව්වා මේ ගුරුවරුන්ට කියලා මේ උදේ වෙලාවේ පුහුණුවීම් කටයුතු තිබුණොත් අර වැඩියෙන් පන්ති කරලා කොහොම හරි කරලා මේ විභාග පාස් කරලා කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම ඉතින් ඒකත් ඉතලම කොහොම හරි පුහුණුවීම් කටයුතු වලට යන්න පටන් ගත්තා. ඔබ අධ්‍යාපනය ලබන්නේ සාන්ත සර්විස් පාසලේ. පාසල් ජීවිතේ මොන වගේද? සාන්ත සර්විස් සිදුවලා කියන්නේ මං හිතන්නේ අපේ ගෙදර ළඟම තියෙන පාසල. ඉතින් ඒ පාසලට තමයි මම පොඩි කාලේ ඉඳන්ම පළවෙනි පන්ති ඉඳන්ම ගියේ. මං හිතනවා මාත් එක්ක පළවෙනි පන්ති ඉඳන් උසස් පෙළ දක්වාම ආපු යාළුවා අදටත් මාත් එක්ක ඉන්නවා. ඒ අය මං අදටත් කතා බහ කරනවා. අපි මං හිතනවා ඒ පාසලේ අපි හොඳම දැක්ක දේ තමයි අපේ විදුහල්පතිතුමා. මොකද අපේ පාසලට විදුහල්පතිතුමා එන කාලේ මං හිතන්නේ අපේ පාසල හදාගන්න බැරුව විනය අතින් පොඩ්ඩක් පල්ලෙහාට වැටිලා තිබිච්ච පාසල. ඉතින් මෙතුමා ඇවිල්ලා මේ ගලපති විදුහල්පතිතුමා අරගෙන විදුහල්පතිතුමාගේ යටතේ මම හිතන්නේ අපි හැමෝම හැදුනා. එතනින් එතන තමයි අපේ වෙනස තිබුණේ. ඉතින් බොහොම කලාතුරකින් දකින්න ලැබෙන විදුහල්පති කෙනෙක්. ඉතින් ඒ වගේ විදුහල්පතිවරු තමයි අද ඕන අපේ පාසල්වලට. ඉතින් ඒ විදුහල්පතිතුමා අපට උගන්වන වෙලාවට උගන්වනවා මං වරදක් කරත් මම වැරදි නම් මට පාරක් දෙනවා. ඒක නවත්තන්නේ නැහැ. ඉතින් මට ආදරෙයි. හැබැයි උනාට පොඩි පාරක් ගහනවා. මොකද එහෙම නැතුව මේක කරන්න බෑ කියන තැන එයාට තේරුම් ගියා. ඉතින් හැබැයි ඒ පාසල ඇත්තටම අද අපේ පාසලේ ගොඩක් ශිෂ්‍යෝ හොඳට ඉගෙනගෙන හොඳ තැන්වල ඉන්නවා. මම ක්‍රිකට් ක්‍රීඩාවට ආවා වගේම දොස්තරවරු ඉංජිනේරු ලංකාවෙන් පිට ගිහිල්ලා ඉන්න අය ගොඩක් ඉන්නවා බුද්ධිගේ. ඉතින් ඒත් මම ගොඩක් සන්තෝෂ වෙනවා. මම සාන් සර්විස් ඉදිරියට ගියේ මට වෙන ඉස්කෝලේට ක්‍රිකට් ගහද යන්න අවස්ථාව ගොඩාක් ලැබුණා. මගේ ක්‍රිකට් එක මම හොඳට සෙල්ලම් කරනකොට හැබැයි ඒකට මගේ දෙමව්පියෝ කොයි වෙලාවකවත් ඉඩ දුන්නේ නැහැ. මොකද හේතුව අපිට කරන්නත් බෑ යන්නත් බෑ අපිට ඒ විදිහට වියදම් කරන්නත් බෑ. හැබැයි ගෙදරින් කිව්වේ කොහේ ගැහුවත් ක්‍රිකට් හොඳට ගැහුවත් ගහයි හම්බෙන දෙයක් හම්බ වෙයි. හැබැයි කරන තැන හරියට කරන්න කියලා විදුහල්පතිතුමා මුලින්ම තදින් හිටියා මට කොහෙවත් යන්න එපා කියලා. දිනන ජීවිත බලන ඔබට අදවසේදී ජීවිතේ ලබා ගන්න බොහෝ දේ තිබෙනවා. විශේෂයෙන්ම විදුහල්පතිවරයෙකුගේ එක සිතුවිල්ලක් නිසා තමයි ලෝකයක් පිළිගන්න ලෝකයක් බබලවන චරිතයක් ලංකා මාතාවකින් බිහි වෙන්නේ. ඒ නිසා ගලාපත්ති විදුහල්පතිතුමට මේ මොහොතේදී ගෞරවණීය ප්‍රණාමය පුද කරන්න ඕනේ. මෙවැනි චරිතයක් නිර්මාණය වෙන්නේ එතුමාගේ ඒක සිතුවිල්ල නිසා. සනත් අයියේ පාසල් ජීවිතයේ විෂ බාහිර ක්‍රියාකාරකම් බොහොමයක් තිබෙනවානේ. ඔබ ක්‍රිකට් ක්‍රීඩා විශ්ව බාහිර ක්‍රියාකාරකමක් විදිහට කරනවා. පාසලේ අධ්‍යන කටයුතු කොහොමද කරේ? වැඩිම කැමැතිම විෂය මොකක්ද? කැමැතිම විෂය ඇවිල්ලා මම සමාජ අධ්‍යන තමයි ගොඩක් ආසාවෙන් කරන්නේ. ඉතින් ඒත් අර මම ක්‍රිකට් ගහනින්ද මම මගේ පන්තිවල ඉන්නකොට 5 6 7 8 වගේ ඉන්නකොට හිටපු සමාජ අධ්‍යන හිටියේ අපේ රාණි මිස් කියලා කෙනෙක්. ඊට පස්සේ 9 10 පන්තිවලට ගියාම හිටියේ ශිවරාණි මිස් කියලා. ශිවරාණි මිස් මේ ක්‍රිකට් වලට කැමති නැහැ. ඉතින් මිස්ටෝනේ හොඳට ඉගෙන ගන්න ළමයි තමයි. ඉතින් මම පන්තියට ගියොත් බනිනව නැත්තම් කියනවා එළියට යන්න කියලා. ඉතින් විදුහල්පතිතුමා කියනවා කමන්නේ ඔයාට මම තව මොකක් හරි විදිහෙන් ඒක කරන්නම්. මේ ඉතින් ශිවරාණි මිස් ඒක මොකද තරහකට නෙවෙයි. මිස් කියන්නේ ඉගෙන ගන්න ඕනේ. මේ ක්‍රිකට් ගහලා වැඩක් නැහැ කියලා. ඉතින් මිස්ටර් පස්සේ කාලෙක තේරෙන්නේ නැති ඉතින් මේ
මම ලංකාවට ගහනකොට මිස් දැන්ටත් ඉන්නවා මිස්. ඉතින් අර ඒ වගේ දේවල් අපේ පාසලේ තිබුණා. හැබැයි නැතුවනේ හැබැයි මම එක දෙයක් හිතාගත්ත කොහොම හරි පොදු අධ්‍යාපන පොදු සහ පෙළ විභාගේ පාස් වෙන්න ඕනේ. නැත්නම් පාසලේ ක්‍රිකට් ගහන්නත් බැරි වෙනවා. ඉස්කෝලෙන් එලියට යන්නත් වෙනවා. ඉතින් ඒකෙදි තමයි මම ගොඩක් මහන්සි වෙලා මම හිතුව ඒක පාස් වෙන්න ඕනේ කියන එක. ඉතින් මේ ක්‍රිකට් ගහන අතරේ උදේ ප්‍රැක්ටිස් තියෙනවා. දෙපැත්තම බැලන්ස් එක කරගෙන ගියා. කරගෙන ලේසි නෑ. මොකද ගෙවල් වලින් අම්මත් මොකද සමහර කාලට බයිනවා. මොකද විභාගේ ෆේල් වුණොත් එහෙම මොකද අයියා ඔක්කොම ඕ ලෙවල් හොඳට පාස්. එයා ඒ ලෙවල් උත් හොඳට පාස්. ඒතර මං විතරක් මේක මේ ෆේල් වුණොත් එහෙම ප්‍රශ්නයක්නේ. ඉතින් කොහොම හරි ඕ ලෙවල් උත් පාස් වුණා. సౌందర్య విషయం මොනවද කරේ පාසලේ? సౌందర్య విషయం ඒ කියන්නේ මේ චිත්‍රකලා නැටුම් මම කරේ ඒ දෙකම කරේ නම කුෂිකර්මයේ කරේ. කුෂිකර්මයේ. ඔව් කුෂිකර්මයේ තමයි විෂය කරේ. ඒ අපේ ලීලාවති මිස් ගොඩාක් මහන්සි වුණා ඒ දවස්වල අපිට එයත් ඒ කොච්චර ආදේ දුන්නත් ඒ උගන්වන්න අපි හිටපු ඒ පාසලේ ගුරු මහත්මීන් පුදුම කැපවීමක් කරනවා. මම ඇත්තටම දැක්කේ ඒක තමයි අපි දැකපු හොඳම දේ. හැබැයි තරහ යනවා, සැරයි, අපි බයයි, ඉගෙන ගන්න ඕනේ කියන එක තියෙනවා, ක්‍රිකට් ගහන්න ඕනේ කියන එකක් තියෙනවා. ඒ අර දෙකම අපිට දැනෙනවා. ඉතින් අපේ පාසලේ ළමයි මට වගේම ආර්ථික අතින් උස මේ තැන තියෙන අය නෙවෙයි. අපි ගොඩක් බොහොම පල්ලෙහා ආර්ථික අතින් ඉන්න කට්ටිය. ඉතින් ඒක විදුහල්පතිතුමත් දන්නවා, ගුරුවරුත් දන්නවා. ඉතින් අර ඒ හින්දා තමයි ඒ ගුරුවරු ගොඩක් මහන්සි වෙලා ඒ දේවල් කරේ. ඉතින් ඇත්තටම අපිත් එක්ක හිටපු හැම කෙනෙක්ම අද හොඳ තැන්වල ඉන්න එක දැක්කම අපේ පාසලට වගේ මේ උගන්නපු ගුරුවරුන්ටත් ගොඩාක් ස්තුතිවන්න ඕන. මම ඒ වගේම ගලප්පති විදුහල්පතිතුමා ඇතුළේ ගුරු මහත්ම මාතුණ පින් දෙන්න ඕනේ ඇත්තටම. මොකද ඒ තත්ත්වයට අපිව ගෙනාවට. ඇත්තටම මේ එක විදුහල්පතිවරයෙක් සහ ගුරු අම්මලා තාත්තලා පිරිසකගේ නිමැවුමක් විදිහට සනත් ජයසූරිය කියන චරිතය හඳුන්වන්න පුළුවන්. තව බොහෝ දේ කතා කරන්න තියෙනවා. ඔෂිනි ඊට කලින් අපි යනවා ඒ පැත්තට. හරි. ලුණු දැම්මද? ලුණු දැම්මා. ලුණු අඩුවෙන්ද වැඩිද? ඔබතුමා කන්නේ කොහොමද? අඩුවෙන්ද? අඩුවෙන්. අපි අඩු කළ දෙන්න. හරි. දුප්පත්කම ජීවිතේ හයියක් කරගත්ත මිනිස්සු රටක් විතරක් නෙවෙයි මුළු මහත් ලෝකයක් ජයගෙන තමයි ආපස්සට හැරෙන්නේ. සනත්යි ඔබත් ආර්ථික අපහසුතා බොහෝමයක් මැද්දේ ජීවිත ජයගත්ත කෙනෙක්. පවුලේ ආර්ථික තත්ත්වය තුළ ඔබ කොහොමද ක්‍රිකට් ක්‍රීඩකෙක් විතර ගොඩනගෙන්න හිතාගෙන ඉස්සරහට එන්නේ? මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක් ඒක. අපි පොඩි කාලේ අපේ තිබිච්ච ආර්ථික ප්‍රශ්න මම හිතන්නේ විශාලයි. ඒවට මුහුණ දුන්නේ මම දන්නේ නැහැ කොහොම මුහුණ දුන්නදවත් කියලා. ආපස්සට හැරිලා බලන්න හිතාගන්නවත් බෑ. ඉතින් දෙමාපිය හැටියට අම්මයි තාත්තයි මම හිතන්නේ සෑහෙන කැපකිරීමක් කරා. ඒගොල්ලෝ බැලුවා පුළුවන් තරමක් දේවල් කරන්න. මෙතන ගොඩාක් ඒ අමාරු දැකලා තමයි මම හිතන්නේ අපේ ජීවිත අපි හැඩගස්ස ගන්න අපි මහන්සි වුණේ. මම මහන්සි වුණේ. ඉතින් ඒ තාත්තගේ තිබිච්ච රැකියාවත් අම්මා ඒ කරපු සුළු රැකියාවත් ලක්සලේ ලොකු කැපකිරීමක් කරා. ඉතින් අපි දෙන්නගේ ඒ වැඩ කටයුතු වලට. ඉතින් මම අවුරුදු 19 වගේ කොළඹෙනකොට මම එකම දේ හිතුවේ තමයි රැකියාවක් කරලා මොන හරි දෙයක් ඉක්මනට කරන්න ඕනි කියන එක තමයි තිබුණේ. මොකද අපි ඒ ගත කරපු ජීවිතේ ටිකක් අමාරුයි. ඒකෙන් ගොඩ එන්න ඕන නම් අපි පුළුවන් තරම් මම හොඳට කරන්න ඕනේ. මොකද ඒකම වගේ අයියට රැකියාවක් ලැබුණා. මම කොළඹට ආවා ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක. මොකද පාසලේ සංසේක සිද්ධාලේ වයස 11න් පහළ, 13න් පහළ, මේ 15න් පහළ, 17න් පහළ, 19න් පහළ කියන මේ හැම කාණ්ඩයකම මම නායකත්වය දරුවා පාසලේ. දැල්ල 19න් පහළ මම නායකත්වය දරද්දී තමයි මට අවස්ථාව ලැබුණේ යෝන් කණ්ඩායමක් යෝන් ලෝක කුසලානේ. පළවෙනිම යෝන් ලෝක කුසලානේට පුහුණුවීම් කොට තිබුණේ කොළඹ. ඒතකොට ඒ වෙලාවේ අපි මම පාසලේ ක්‍රීඩා කරන කාලේ මම ඊට කලින් අවුරුදු ලකුණු 1000ක් ලබා ගත්තා. කඩලු 75කට ඩි ලබා ගත්ත හින්දා මට අවස්ථාව ලැබුණ මේ පුහුණුවීම් කටයුතු වලට යන්න. මේ පුහුණුවීම් කටයුතු වලට යන්නත් මට ඒ අවස්ථාවට යන්නත් මට අමාරු තත්ත්වයක් තිබුණා. ඇත්තටම කොළඹට එන්න. එතෙන්දිත් මට උදව් කරේ මාතර අපේ හිටියා ජයරත්න කියලා අයිය කෙනෙක්. ඒ අයිය ගොඩාක් මුදල් වලින් ඒ වෙලාවේ උදව් කරලා
කියන්නේ මට මාව තල්ලු කරලා කෝ යන්න ඕනේ කියලා ඒකට. ඔව් ඔබේ පාසලේ ආදිශිෂ්‍යෙක්. ආදිශිෂ්‍යෙක් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා ව්‍යාපාරිකයෙක්. ඉතින් ජයරත්න අයියා මට තාමත් මතකයි මම අදටත් ගිය වෙලාවක හැම වෙලාවෙම කතා කරන චරිතයක්. මොකද ඒ හයිය අපිට දුන්න ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් නැති කෙනෙකුට උදව් කරන එක ඒක තිබුණා. ඉතින් ඒකෙන් තමයි මම ඇවිල්ලා පුහුණුවෙන් කටයුතු වලට ඇවිල්ලා පුහුණු තරඟ වල ක්‍රීඩා කරලා ලකුණු අතරට ඇවිල්ලා එතෙන්දී තමයි මට අවස්ථාව ලැබුණේ ඉස්සෙල්ලම මේ හැම පුහුණු තරඟයකදීම ක්‍රීඩා කරලා හොඳට ක්‍රීඩා කරලා ඒක යන කණ්ඩායමේ 14 දෙනාට තේරෙන්නේ. ඉතින් එතෙන්දී ඒකට මට ඒ එතන එන්නත් අමාරු තත්ත්වයක් තිබුණා. ඉතින් එහෙම ආපු අපි තමයි ඒ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඒ තැනට ගේන්න මට පුළුවන් වුණේ. හැබැයි ඉතින් අර අතේන ඒ තල්ලුව තිබුණ නැත්තම් මට අමාරු වෙනවා. ඉතින් එතනත් ඇවිල්ලා ඒකත් ඉවර කරලා ඉවරලා ඒ යෝන් ලෝක කුසලානෙත් ඉවර කරලා කොළඹ නවතින්න ඕනේ, රැකියාවක් හොයා ගන්න ඕනේ, තනක් තියෙන්න ඕනේ, මේ හැමදේම තිබුණා. ඉතින් ඇත්තටම ඒවත් අර ඒ මහන්සියත් එක්ක හැම දෙයක්ම ලැබුණා. මම මුල කාලේ මගේ මාම කෙනෙක් ගෙදර හිටියා ටික කාලයක්. ඊට පස්සේ අර්ජුන අයලා ගෙදර හිටියා ටික කාලයක්. අර්ජුන අය කිව්වා ඉන්න තැන නැත්තම් අපේ ගෙදර මහ ගෙදර ඉන්න කියලා. අපි එහේ ක්‍රීඩකයෝ කීප දෙනෙක්ම හිටියා. මොකද ගොඩක් ක්‍රීඩකයොන්ට ඉන්න නැතුනොත් එහේ කියලා නවතින්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවත් ලැබුණත් ඊට පස්සේ තමයි මට මාතරෙන් ආපු අපේ අයිය කෙනෙක් හිටියා, මුස්ලිම් සහෝදරයෙක් අපේ පාරෙම හිටපු. අපිත් ඒ පොඩි කාලේ ක්‍රීඩා කරපු මට වැඩි වයසින් ගොඩක් වැඩි මල් ඩෆ්ට කියන අයියා. මොකද එයා ගල්කිස්සේ පදිංචිලිනුට එයා ක්‍රිකට් වලට ගොඩක් ආසයි. එයත් එක්ක නෙවෙයි වණිගසිං අය කියලා එයාගේ ක්ලාස්මේට් කෙනෙක්. ඉතින් මේ දෙන්නා තමයි මට කිව්වේ ඒගොල්ලන් ගෙදර ඇවිල්ලා නවතින්න කියලා. ඊට පස්සේ මම තමයි ගල්කිස්සේ අයියලා ගෙදර ඇවිල්ලා නැවතිලා තමයි ඔන්න ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ඔය ක්‍රිකට් ක්‍රීඩාවට එන්න ඔන්න ඔතනින් තමයි මම ඒ මහන්සිය දැරුවේ. ඒතෙන්දී විශේෂයෙන් ඒ ඩක්ටරේ වණිගසිං අය ලොකු කැපකිරීමක් කරා. ඒ එයාගේ ගෙදර නවත්තගෙන මම කාමරයක හිටියත් ඒ කෑම බීම දීගෙන බලනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් ඒක ඒ අය උපරිමෙන්ම කරා. ඒ වගේමයි විනය. ඒ කියන්නේ පුහුණුවීම් කටයුතු ගියොත් ගෙදරෙන්න ඕනේ, කොහෙවත් ගමන් බිමන් යන්න බෑ, කලින් නිදා ගන්න ඕනේ, ඉක්මනට කන්න ඕනේ. ඒ කියන්නේ පුහුණුවීම් කටයුතු ක්‍රිකට් එකටම විතරක් ඔළුව යොමු කරවුවා. ඉතින් මම හිතනවා ඒ බොහොම අඩුයි වගේ චරිත. ඉතින් හැමදාම හවසට ගිහිල්ලා උත්තර දෙන්න ඕනේ මොකද මොනවද කරේ කියලා ප්‍රශ්න අහනවා. ඉතින් ඔය වගේ වැඩ තියෙනවා. ඉතින් අර සවරක් කළාට ඉතින් මේ මොන කරදරයක්ද කියලාත් හිතෙනවා. හැබැයි ඉතින් පස්සේ කාලෙක තමයි තේරුනේ මේ ඉතින් අර කවුරුත් දෙමව්පියෙක් නැති වුණත් ඒ එතන හැබැයි එයා ඒක ඒ රාජකාරී කටයුතු අවුරුදු 11ක් ඒ අඩුව ඔහු පිරෙව්වා. ඔව් පුරවනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් අර ඒක තියෙනවා. ඉතින් අර ඒකත් එක්ක තමයි මම එයාගේ පොඩි චැලි බයිසිකල් ඇතුමුණ ඒක යන්නේ පුහුණුවීම් කටයුතු වලට. ඒව ලේසි වැඩ නෙවෙයිනේ. ඉතින් ඒ හැම දෙයක්ම දීගෙන කරගෙන තමයි මම එතන ඒ කාලේ හිටියේ. 96 ලෝකසලානේ දිනුවෙත් එයාගේ ගෙදර ඉඳගෙන නැවතිලා ඉන්නකොට. ඉතින් අර ඒක තමයි මට ලැබුණ අර මුල කාලේ ලැබුණ අර විනය කියන එක හරි වැදගත් මේ වෙලාවේ. මොකද ඕන කෙනෙක් අපි වගේ කෙනෙක් කොළඹට ආවම ක්‍රිකට් ක්‍රීඩා කරද්දී පොඩි රස්සාවක් අමුණ. ලෑන්ලයියා මගේ පළවෙනි පුහුණුකරු කොළඹ රැකියාවක් හොයලා දුන්නා පැක් වෙලා ආයතනේ. ඉතින් මගේ පළවෙනි රස්සාව එතනට හම්බ වුණා. මිස්ටර් රාජු මැතිව් කියන එක්කෙනා අද ජීවිතෙන් අතර නැහැ. එයා උදව් කරා. ඉතින් ඒ වගේ ඒ දන්න අය ගොඩක් වෙලාවට උදව් කරා. ඒ කාලේ එහෙම නොකර ගහන්න බෑ. ඊට පස්සේ ක්‍රිකට් ගහන ක්ලබ් එකක් ඕනේ. CCC කණ්ඩායමට ක්ලබ් එක ක්‍රිකට් ගහන්න ගියා. එතෙන්දි KM නෙල්සන් කියන මහත්මයා කවදාවත් අමතක කරන්න බෑ. මම හිතන්නේ මහරජා ආයතනයේ අධ්‍යක්ෂ කෙනෙක් හිටිර වැඩ කරපු කෙනෙක්, අපේ ක්ලබ් එකේ විශේෂයෙන් ළඟින්ම හිටපු කෙනෙක්, එයා මේ CCC ක්ලබ් එක. ඉතින් අර ඒ වගේ බුද්ධික අර සමහර දේවලුත් අර වෙලාවට ලැබුණා. හැබැයි මගේ මහන්සියත් එක්ක ඒවත් ලැබුණා. ඉතින් මම ඒකත් එක්කම තමයි ඉස්සරහට ගියේ. ඉතින් ජීවිතය මම හිතන්නේ ඔය කාලේ ආපස්සට හැරිලා බැලුවොත් ආපු කරදරේ නම් ගොඩක් අමාරුම කාලයක්. හැබැයි ඒක බෑ ඇතෑරියේ නෑ. අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි අතාරින එකනේ. ඒ කියන්නේ මහන්සි වෙලා දේවල් ලබා ගන්න නැතුව අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් දේ අතාරින එක. මම හිතුව නෑ මං අතාරින්නේ නෑ. මං කොහොම හරි මේ දේ කරනවා කියන එක. මොකද ඉස්කෝලේ ගහමට මං හිතුවේ නෑ මං ගිහලා ලංකාවට ග්‍රේඩ් ගහයි කියලා. හැබැයි මම
වයස අවුරුදු 19 පාර යෝන් කුසලන්නේ ගියාට පස්සේ මං හිතුවා නෑ මට දැන් තියෙනවා chance එකක් මං දැන් ඒක හින්දා මම මේක ගහන්න ඕනේ හොඳට ඉතින් ඒ දේවල් කරා ඉතින් මට CCC කණ්ඩායමින් දෙද්දිත් ඒ ක්‍රීඩකයෝ ගොඩක් උදව් කරා රොෂාන් අය හැමදාම දේවල් බලලා කරලා දෙනවා ඒගොල්ලන්ගේ දරෙක් කෑනවා කැම ටික දෙනවා ඒ ක්ලබ් එකේ ඉතින් රෝය අය එනවා මාව එක් කරන් යන්න එනවා චරිත්‍ර නායකද මේ මේ හැම කෙනෙක්ම ග්‍රැහම් ලැබ්‍රෝයි මේ ඒ මම පිටින් ආපු කෙනෙක් හින්දා මට ඒ දේ ලබා දුන්නු මම පළවෙනි සංචාරය ගිය වෙලාවෙත් එහෙමයි ඕස්ට්‍රේලියාවට ගිය දිගම සංචාරයක් ගියේ බුද්ධික ඉතින් එතෙන්දිත් මම දැක්ක දේ තමයි ඒ ම අර මට ඒක දේ ලැබුණා ඒ ඒ දේවල් ඉතින් ලැබුණා කියලා මම ඒක ඇඩ්වාන්ටේජ් නැහැ මම මහන්සි වෙන්න ඕනේ අපි මහන්සි වුණ නැත්තම් මේ ප්‍රතිඵල එන්නේ නැහැ ඇත්තටම සනත් අය උත්සාහය කැපවීම තියෙනවා නම් මේ රටේ තරුණයින්ට අපිට කියන්න තියෙන්නේ නැති බැරිකම කියන්නේ නිකම්ම නිකම් වචන දෙයක් විතරයි නේ නැති බැරිකේ හිටියොත් හැමදාම නෑ තමයි නෑ බෑ කී හිටියොත් නෑ බෑම තමයි මහන්සි වුණොත් කොයි වෙලේක හරි දවසක ඒ ප්‍රතිඵල එනවාම තමයි ඉතින් මම සමහරක් තැන් වලට ගිය වෙලාවට ඔය ඉන්දියාවට එහෙම ගිය වෙලාවට මට කියනවා කතා කරලා කියන්න කියලා. ඒ කියන්නේ කොහොමද ආවේ මේ ජීවිතය කියලා. ඉතින් ඒ මම ඒ ආපස්ස ඇරලා බැලුවම් බුද්ධික මට සන්තෝෂ වෙන්න පුළුවන්. මට සන්තෝෂ වෙනවා දුක් නොවින්දා නෙවෙයි වින්දා උපරිමෙන්ම. හැබැයි ඒ අතරතුරේ මේ තැනකට එන්නත් ගොඩක් මාසුනේ. ඒ වගේම ලොකු වටපිටාවක් උදව් කරා. ගමේ අය මං ඔයාලපු ගෙදර මල්ලත් එක සෙල්ලම් කරපු හින්දා ඔය කුමාර මල්ලේම හැමදාම සෙල්ලම් කරනවා හැමදාම උදේ හවස ඉන්න දෙන්නෙම නෑ මම අයියත් එක්ක කතා කරගන්නවා එන්න කියනවා ඒ ස්කෝලට යන උදේ පාන්දරින් ක්‍රිකට් ගහන අර ඒ වගේ ඒක අර ඇඟේම තිබිච්ච දෙයක් බුද්ධික ඉතින් අර අපි හිතුවේ නෑ ලංකාවට ගහන්න පුළුවන් කියලා මම මැච් එකක් ගහන දවසේ තමයි මගේ ජීවිතේ පළවෙනි වතාවට මැච් එකක් බලපු දවසයි ඇස්ලිගෙන් ඉස්සෙල්ලම සජීවි දකින්න අපිට සජීවි තරගයක් මම දැකලා තිබුණේ නැහැ. ඇස් දෙකෙන් බැලලා තිබුණේ නැහැ. රූපහානියකින් බැලුවත් ඇරෙන්න. අර ඒ වගේ ඉතින් මම කියන්නේ ජීවිතේ ඕනම වෙලාවක තමන් හිතුවක් දෙයක් කරන්න පුළුවන් කියලා කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් තමයි අපි වයස 19න් පහල වෙනකොට ලංකාවට ක්‍රීඩා කරනවා කියන්නේ අපේ ලංකාවේ ඉස්සර ලොකු පිම්මක් පයින්නවා කියන එක. හරි ආසයි නේ. ඒ කාලේ අර්ජුන් රණතුංග රොෂාන් මහනාමල අසංග ගුරුසිංහල මේ වයස අවුරුදු 19 අරවින්ද ඩිසිල්වලා අවුරුදු 19 ලංකාවට ක්‍රීඩා කරනවා කියනකොට අපි දන්නවනේ මේ අය ලංකාවට ගහනවා කියලා ඉස්කෝලේ ගහනකොට අන්න ඒක තමයි තියෙන්න ඕනේ මොකද මම අවුරුදු 20න් ආවේ ඉතින් අර ඒක තමයි අපිට එන්න ඕනේ මේ ක්‍රිකට් වලත් හැදෙන්න ඕනේ ඒක තමයි අපි අමාරුවෙන් එන්නේ දැන් ඉන්න ක්‍රීඩකයොත් ගොඩක් අමාරුවෙන් ආපු ක්‍රීඩකයෝ ඇති උතන ඉන්නවා මම දන්නවා ඉන්නවා හැබැයි මම ඒක කියන්නේ අපි විනය කියන එක හදා ගන්න ඕනේ හැදුනොත් අපිට පුළුවන් ඒ අපිට වමනා කරන තැනට යන්න ජීවිතේ බොහෝ තැන්වල අපිට නැතිබැරිකම් දුප්පත්කම් තියෙනවා හැබැයි හැම දෙයකටම ශක්තිවන්තව ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔබ නොහිතන කෙනෙක් ඔබ තුලින් ඉදිරියට එන්න පුළුවන්. ඔෂිනී අපි එනවා මේ කතා බහ අතරතුර ඔය පැත්තේ හරි තුනක් එනවා. ඒකනේ අපි මේ කතා බහත් හරිම රසවත් ඒ වගේම දැන් මෙතනත් රසවත් වැඩක් වෙනවා මේ චිකන් ටික අපි බැද ගන්නවා. ෆ්‍රයි කරලා. බැද ගන්නවා කියන්නේ මේක සොලෝ ෆ්‍රයි. ඒ කියන්නේ ජම්බුරු තෙල නෙවෙයි නේ. සාමාන්‍ය පොඩි තෙල් ටිකක් දාලා අපි වැඩිම යන්න ඕනේ අපි අද වැඩිපුරම වෙලාව දෙන්නේ මේ පැත්ත ටිකක් නේද ඒක කෑම සුවඳ වැඩි ඉතින් වැඩි සුවඳ සුවඳ හොඳයි අපේ කතා බහට එකට යනවා කතා බහට වෙනස් වෙනවා මොකද මේ සුවඳත් සනත් අය ක්‍රිකට් ක්‍රීඩකයෝ ලෝකේ ශ්‍රේෂ්ඨ චරිත බවට පත් වෙච්ච බොහෝ දෙනා ඉන්නවනේ හැබැයි සනත් ජයසූරිය කියන නම නිකම්ම නිකන් නමක් නෙවෙයි ඇත්තම කතාව බ්‍රෑන්ඩ් එකක් ඒ තරම්ම ඔබ ලෝකයේ ඉදිරියේ වෙනස්ම රටාවක් නිර්මාණය කරපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඔබ කවදාවත් හිතන්නේ නැතුව ඇති අර මුහුදු වෙරළේ බැට් එකක් අරන් සෙල්ලම් කරද්දී ඔබ කවදා හරි ලංකාවේ නම් ඉස්සරහට රැගෙන ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවට පත් වෙයි කියලා. අයියේ පවුලේ සහෝදරයෝ කී දෙනෙක් හිටියද? එක්කෙනයි. එක්කෙනයි. අයිය කෙනෙක් විතරයි. අපි දෙන්න විතරයි පවුලේ. ආ චන්දන. එයා ක්‍රිකට් ගහුවා. ස්කෝලේ ක්‍රිකට් ගහන්න ගියා. හැබැයි ඉතින් අර මෙහෙමනේ දෙන්නම එක වගේ නෑ. එයා ඉගෙන ගන්නවා ටික. හොඳට ඉගෙන ගත්තා. හැබැයි එයාට අර තරවටු කිරීම් වලින් අර ඒවට වැඩිය කැමති නෑ. ඉතින් පුහුණුවීම් කටයුතුට ගියා. අවුරුදු 15න් පහල 17න් පහල ක්‍රීඩා කරා. ටිකක් පුහුණුකරු සැර වුණා දෙකක් තුනක්. මොකද අපේ පුහුණුකරු ඒ කාලේ අපි පොඩි එක ගුටියක් කනෝනේ. ඒක සාමාන්‍ය දේ දැන් ළමයින්ට අපි ඒක කරන්න නැති වුණාට ඒ දවස්වල හොඳ ගුටියක් කනවා. ඉතින් මෙයාට එකක් දෙයක් වැදුණ ගමන් මෙයා සපද්දයක් තරම් ගෙදර ගියා වැල්ලදී. ඉතින් එයාත් එන්නේ නැවතුවා.
අද මම එවනේ මං ගුටි කාගෙන ලෑන්ලයි ගහනවා පාරවල් හිටින්න සමහරකට පාරක් දෙයක් වදිනවා හැබැයි ඉතින් ඒ ගහන්නේ අපට ආදරේට මොකද මේ හදාගන්න ඒගොල්ල කැමති නැහැ මං අවුට් වෙලා එනවට මං පුහුණුවීම් කටයුතු වලට අපි මේ වෙලාවල් කිව්වොත් ඒ වෙලාවට යන්න ඕන අර ඉතින් ඒකින්ද මේ අයියා යා කලින් ඒක නැවැත්තුවා මම ඉතින් ගුටි කාගෙන හරි මං හිතුවා මං සෙල්ලම් කරන්න ආසාවනේ දැන් තමයි මේක මේ වෘත්තීය මට්ටමට ඇවිල්ලා හැම කෙනෙකුටම ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ආවට පස්සේ මේක වෘත්තීය මට්ටමට ආවනේ මොකද 96 97 න් පස්සේ අපි ලෝක කුසල නැත් ජයග්‍රහණයකට පස්සේ ඉතින් ඒ වෘත්තීය මට්ටමේදී තමයි ඒ කියන්නේ අපි මේ රැකියාවක් සමග යන ක්‍රීඩාවක් නේ දැන් මේක රැකියාවනේ අපි ඉස්සර ක්‍රීඩා කරේ අපි ආසාවටනේ ආසාවට මේ ලංකාවේ මිනිස්සු මැච් එක බලන්න ඉන්නේ ආසාවටනේ ඒගොල්ලොන් ඒගොල්ලෝ දන්නේ නැහැනේ මේ ආ මේගොල්ලන්ට මෙච්චර තියෙනවා මෙච්චර ගෙවනවා දැන්නේ අපි ඔය සමාජ මාධ්‍යෙන් ඔයින් දැකලා ඔව් මොකද ටික කාලයයිනේ බුද්ධික ක්‍රීඩා කරන්නේ මොකද මම අවුරුදු 20 ඉඳන් අවුරුදු 35ක් ගහයි කො 38ක් ගහයි ඔතනින් 40 ඔතනින් ඉවරයිනේ ඊට පස්සේ තව කාලයක් ජීවත් වෙන්න ඕනේ ඒතොර රැකියාවක් කරන හොඳම කාලෙනේ යන්නේ ඒ කාලේ ජීවත් වෙන්න ඕනේ අද ඒකෙන් තමයි ඒක වෘත්තීය මට්ටමට ගියලා තියෙන එක වෙන්න ඕන දෙයක් ඉතින් අර සමහරක් කට්ටිය ඉතින් එක එක කෙනා එක එක පැති වලින් බලනවා හැබැයි ඉතින් අපේ ලංකාවේ සංස්කෘතිය හැටියට අපි බලන්න ඕන ක්‍රීඩා කට්ටිය අපි වෘත්තීය මට්ටම කියන එක ඇත්ත ඔක්කොම හරි ඒක පැත්තක තියලා මේක අපේ රටේ මිනිසුන්ගේ ආසාව මේක තමයි එකම දේ සන්තෝෂයක් ලබන මේ ගැන දැන් අද තරඟයට හරි හෙට තරඟේ බලන්න යන්නේ හරි අපි මේ මේ අයට මෙච්චර ගෙවනවා අච්චර ගෙවනවා නේ අපේ අපේ තියෙන ආසාවයි අපේ ලංකාව ජයග්‍රහණය කිරීමේ තියෙන බලාපොරොත්තුව ඒකනේ ඒක තමයි අපි හිතන්න ඕනේ. ඒක තමයි වචනේ පරිසමාප්තර්ථෙම්ම සැබෑ දක්ෂයෙකුගේ තිබේතු සිතුවිල්ල. අපි සෙල්ලම් කරන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ආසාව වෙනුවෙන්. ආසාව. ඒක තමයි තියෙන්න ඕනේ. ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ මොකද මේ වෙලාවේ අපේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක මට හිතා ගන්න බෑ අතරම් බුද්ධික මේ තරම් සෙනඟක් ඇවිල්ලා මේ ඔස්ට්‍රේලියා සංචාරයේ තරඟ බලනවා කියවම පුදුම දුකක් සන්තෝෂයක් දෙකම තියෙනවා මට. ඒ කියන්නේ හැතැම්ම ගණන් පයින් ඇවිදගෙන ඇවිල්ලා තරඟ බලලා ඒ සන්තෝෂයේ ශක්තිය කණ්ඩායමට දීලා මම හිතන්නේ අර තරඟයක වුණත් බුද්ධික අපි අර හොඳ දේවල් හිතනකොට මේව යනෝ මේව ගිල ඇඟේ වදිනෝ අපේ මුළු රටක්ම මේ වෙලාවෙ ඉන්නේ කණ්ඩායමට හොඳ ශක්තියක් දෙන්න. ඉතින් ඒව ඒව තරඟ වගේ ගිල ඇඟට දැනෙනවා. ඉතින් ඒකයි මේ අපිට මේ හොඳ දේවල් වෙන්නේ රටේ. හොඳ දේවල් කියන්නේ මේ ක්‍රීඩාවෙන් මේ වෙලාවේ අපි ජයග්‍රහණය කළා තියෙන්නේ. ඒකත් ලොකු දෙයක්. දුක්ඛිත කාලයක අපි ඉන්න හැමෝටම සතුටක් ගෙනලා දුන්න ක්‍රිකට් මේ දිනවල. ඒක තමයි ලොකුම දේ මේ වෙලාවේ. ඒ වගේම අවුරුදු 30කට පස්සේ අපි ජයග්‍රහණයක් කරා. මම හිතන්නේ ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ කියන්නේ එක් දින තරගාවලියක් අපි ජයග්‍රහණය කළ තිබුණේ අපි ටෙස්ට් තරඟ නම් ජයග්‍රහණය කළ තිබුණා 2016 ආපු වෙලාවෙත් අපි ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කරා 3.0කට. හැබැයි එක් දින තරගාවලියක් මේ පදම අවරදී මම හිතනවා මේ රටේ මේ වෙලා තියෙන දේවල් යන තත්ත්වේ මිනිස්සු පෝලිං වල උදේ ඉඳන් පැය දවස් දෙක තුන පෝලිං වල ඉන්න මිනිස්සු තමන්ගේ වාහනේට තෙල් ටිකක් ගෑස් ටිකක් හොයාගන්න. ඉතින් එහෙම ඉන්න වෙලාවක තමයි මේ යන්නේ මේ රටේ මේ ක්‍රිකට්. ඒ මොහොතේ තමයි මේ ජයග්‍රහණය ලබා ගත්තේ. සනත් අයියේ ඔබ ඒ ලෙවල් වලින් පස්සේ අර ජයරත්න අයියගේ ඒ ලෙවල් කරේ නෑ. ඒ ලෙවල් කරේ නෑ. පන්ති ගියා විතරයි. පන්ති ගියා විතරයි. ආ ජයරත්න අයියගේ පුංචි මුදලත් අරගෙන ඔබ එනවා කොළඹට. අද ඔබ කොළඹ ගමන් කරන්නේ අතිසුකෝභෝගී විදිහට ඔබ උත්සාහයෙන් ගොඩනගත් දේවල් තුළ ඔබ පාරේ යනකොට අපි යන් අර අතීතයේ චැලියේ පාර දිගේ ගියපු ඒ අතීතයේ ඔබේ ජීවිතය වෙනස් වුණු තැනට 1989 දී ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පළවෙනියට ආවේ. ඒ එනකන් කාලේ අතරතුරේදී මොන වගේ දේවල් වලට ඔබට මුහුණ දෙන්න උනේ කොළඹට ඇවිල්ලා ඉස්සෙල්ලාම? මම හිතන්නේ බුද්ධික ඒ කාලේ තමයි මගේ ජීවිතේ අමාරුම කාලේ. ඒ 89 වගේ කාලේ එනකොට ඩෆ්ටර්ලා ගෙදර ඒ අයගේ පවුලේ ළමයි පොඩි. ඉතින් ඒ අයියා ඒත් තමන්ගේ ළමයෙක් වගේ ඒ වැඩ කටයුතු දීලා එයාගේ චැලියක දීලා පුහුණුවීම් කටයුතු වලට යන්න ඒ හැම දෙයක්ම එතෙන්දී බලාගත්තා. ඉතින් මං හිතනවා අර ඒ කාලේ තමයි මිනිස්සුගේ ජීවිතේ එක්ක හොඳ පැත්තට එක්ක මේක නවතිනවා. ඒ කියන්නේ එක්ක ක්‍රිකට් එක දිගටම යයි නැත්නම් ක්‍රිකට් එකෙන් නැවතිලා වෙන තැනකට යයි කියන ඒ තැනනේ. ඒ සංදිස්ථානයේදී මට හරි අය හම්බ වුණා ඒ වෙලාවේ. ඒ කියන්නේ ඩොක්ටර් වණිගසිංහ
ඒ අයල වගේ කට්ටිය හම්බෙච්ච එකත් එක්ක තමයි අර හරි පාරට වැටිලා ගියේ. ඉතින් ඇත්තටම බුද්ධික හිතනවා නම් හරි අමාරුයි. හරි දවසට එක වෙලයි කෑවේ. ඕ ඉතින් සමහරක් වෙලාවට මම ඩෆ්ටර්ලා ගෙදර එන්නේ ඉස්සෙල්ලා සමහරක් දවස්වලට අපි දැන් චැලිය හම්බෙන්න ඉස්සෙල්ලා දැන් මම ගල්කෙස්සෙන් කිරි බස් එකේ ගියොත් එහෙම ඒ කියන්නේ 154 බස් එක මිස් වුණොත් බම්බලපිටිය හන්දිය බැහැලා යන්න ඕනේ SSC එකට හරි CCC එකට හරි පයි. මම අපේ මාමලා ගෙදර ඉන්න කාලේ මම CCC එකේ ඉඳන් ඔබේස් එකට පුරට පයින් යනවා. එහෙම ගිහපු කාලයක් තියෙනවා. නොගින්න දේව නෙවෙයි. ඉතින් අර ඒ වගේ අමාරුම කාලේ තමයි ඒ කාලේ. හැබැයි කොයි වෙලාවකවත් මං ඒ අමාරු කාලයකම දිහා හිතුවේ දැන් මෙතෙන්ට ආපු එකේ මේ දේ කොහොම හරි තල්ලු කරන්න ඕනේ. අර සමහරු කැම්පස් එකට ගිහිල්ලා අමාරුම කාලේ ඒක තල්ලු කරගන්න ඕනේ. ඒ වගේ මමත් එතන තමයි හිටියේ. මේක කොහොම හරි තල්ලු කරන්න ඕනේ. මේ මේ මේක මොකද මට ටැලන්ට් එක තියෙනවා නම් මම පුහුණු වීම කටයුතු කරනවා නම් මට ඒ දේ පාසලේදී පොඩි කාලේ මට ඒ පුහුණු වීම කටයුතු වල ලැබිලා තියෙනවා නම් මම හිතුවා මට මේක කරගන්න පුළුවන් වෙයි කියන එක. හැබැයි ඉතින් ඒකට අර හොඳ වටපිටාවක් මට හැදුනා. ඔය ලෑන්ලයිත් එක්ක ඔය විදුහල්පත්තුමා ඔය බණිගසිංහ හෙඩ් ආෆ්ටර් ඔය වගේ ඔය ඒ වටපිටාව හැදෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳ වටපිටාවක් තිබුණොත් හොඳ ගමනක් යන්න පුළුවන්. දැන් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව කතා බහ කරද්දී අතීතයේ වුණත් වර්තමානයේ වුණත් ක්‍රීඩකයෙක්ට පුහුණුව සඳහා ඒ වගේම ඔහුට අවශ්‍ය උපකරණ ලබා ගන්න බොහෝ ආර්ථිකමය ශක්තියක් තිබිය යුතුමයි සනත් අයියේ. කොහොමද ආර්ථික අපහසුතා මැද්දේ ඔබ පාසල් කාලයේදී වුණත් ඒ දේවල් කරගත්තේ? පාසල් කාලයේදී නම් මම අපේ ගෙදරින් කෝ ඒවනම් දෙන්න බෑ කියලා ඒවනම් නෑ කිව්වා. විදුහල්පත්තුමා කිව්වා පාසලෙන් ඒ ටික ලබා දෙනවා කියලා. ඉතින් මොකද අපට පිත්තක්වත් පැඩ්ස් දෙකක් ග්ලව්ස් දෙකක් බෝල් ගාඩ් ඉතින් මේ කිසිම දෙයක් මගේ ළඟ නම් තිබුණේ නෑ. අපේ පාසලේ ගොඩක් අය ළමයි ළඟ තිබුණේ නෑ. මෙතන එක්කෙනෙක් ළඟ වගේ බැට් එකක් එහෙම තිබුණා. පාසලෙන් තමයි මේ බැත් අරගෙන ග්ලව්ස් අරගෙන පැඩ්ස් අරගෙන මේ හැම දෙයක්ම එක්කෙනෙක් දානවා පැඩ්ස්. ඉතින් අපි අවුරුදු ගානක් දානවා කැඩුනත් ලණු වලින් හරි ලේස් වලින් හරි බකල් එකෙක්ව හදාගත්තොත් එහෙමයි. ඒකත් ඉස්කෝලට සල්ලි තියෙන්න ඕනේ මේවා හදලා දෙන්න. ඉතින් විදුහල්පත්තුමා ඒ උපරිම ශක්තිය දෙනවා. නැත්තම් ඒ එකම දේ තමයි ඉතින් අපි කාලයක්ම දැම්මේ පාසලෙන් දෙන. මොකද මගේ කියලා දෙයක් මට ගන්න පුළුවන් වුණේ වයස අවුරුදු 19 15 යෝන් කුසලාන්ට යද්දී අපේ මගේ පුහුණුකරු ලෑන්ලයියා එයා වැඩ කරන මිස් රාජු මැතිවට කියලා පැක් වෙලා ආයතනයේ එයා මට ඒ බඩු ටික අරන් දුන්නා. තෆොන්සේකා කියලා මහත්මයෙක් හිටියා. එයාත් මට මේ කොළඹදී බඩු ටික අපේ ඉස්කෝලේ ආශිෂ්‍යෙක්. ඒ වගේ කවුරු හරි අරන් දුන්නොත් තමයි නැත්තන්නම් බෑ. ලොවක් නොදන්න සනත් අයියා දන්න බොහෝ දේවල් ඔහුගේ ජීවිතය තුළ තිබෙනවා. ඒ දේවල් අනිවාර්යයෙන්ම දින ජීවිත බලන ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට අතිශය වැදගත් වෙනවා සහ උපකාරී වෙනවා. සනත් අයියේ තාත්තයි ඔබේ අතර තිබෙන හොඳම මතකය මොකක්ද? හොඳම මතකය තමයි මොකද මං කැමති නැහැ මේ දැන් මං ඉස්කෝලේ ක්‍රීඩා කරනකොට මේ අයියායි තාත්තායි කියලා මේ හොරෙන් මැච් බලනවා. මං වැඩි මේ බලන එකට කැමති නැහැ. මොකද මට ඒක එච්චර අමාරුයි. ඉතින් මං කියනවා මේ ගෙදර ගියාම මේ ඔගොල්ලෝ එන්න එපා. මොකද මට අමාරු එහෙම ආව ගන්න බෑ. බලන්න එන්න එපා කියලා. බලන්න එන්න එපා කියනවා. ඉතින් අපේ තාත්තට ඕක තේරෙන්නේ නැහැ. අපේ තාත්තා ඇවිල්ලා හිටගන්නේ බොස් සයිකලේ තියන් කොතනින් දන්නවද? හරියටම බෝල එන පිටිපස්සෙන් සයිස් ස්ක්‍රීන් එකයි ඉන්නේ ඇවිල්ලා හිටගෙන ඉන්නවා. එයා හිතනවා එතන තමයි පේන්නේ නැති තැන කියලා. ඉතින් මැච් එක ඉවරලා මං හවසට ගියාම මං අහනවා ඔයාට වෙන තැනක් තිබුණ නැද්ද? ඇයි පේන්නේ නැහැ නේද එතන? බංකෝ ආයෙනකොට එයා බෝලර්ගේ ඔලුඩින් ආව පේන්නේ කියලා. ඉතින් ඊට පස්සේ තමයි එයා දන්නේ එතන ඉන්න හොඳ නැහැ කියලා. ඉතින් මේ අර ඒ වගේ අර හොරෙන් ඇවිල්ලා තමයි බලන්නේ. ඒ තමයි තාත්තානේ. ඔව් අයියත් එහෙමයි. මේ අම්මා නම් බලන්නේ නැහැ. අම්මා ඉතින් ඔය කඩේ ගියාම හරි කවුරුර ගියාම මොකද අපේ ගෙවල් තියෙන්නේ මාකට් එක ළඟ. ඉතින් ඔය මාකට් ගියාම අපේ අම්මට ඉතින් කවුරු කියනවා ඔය මාකට් එකේ මාළු මේ බිස්නස් කරන හරි එළවලු කියනගෙන අද ගැහුවේ නැහැ. අද මෙහෙමයි ගැහුවේ උඩ ගැහුවා. ඉතින් අපේ අම්මා ඕව දන්නේ නැහැ. සනත් අය පොඩි කාලේ ක්‍රිකට් බලන්න ගෙදර රූපවාහිනිය තිබ්බද? තිබුණේ නැහැ. අපි අල්ලපු ගෙදරට යන්නේ. නාට්‍යයක් බලන්නවත් අපි අල්ලපු ගෙදර යන්නේ. ඉතින් ඒක කාලයක් ගියාට පස්සේ තමයි අපි රූපවාහිනියක් ගෙනල්ලා බලන්න අවස්ථාව ලැබුණේ. නැත්නම් ඒක තිබුණේ නැහැ. අල්ලපු ගෙදරට ගිහිල්ලා ක්‍රිකට් බලපු සනත් ජයසූරිය කියන චරිතය අද අස්සම් මුල්ලක් නෑර ලෝකේ හැම ගෙදරකම රූපවාහිනිය අපිට දකින්නට හැකියාව තිබෙනවා. සනත් අයියේ 1989 ඔබ
ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වෙනවා. එතන ඉඳන් කොහොම ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නෙ? එතන ඉඳන් පටන් ගත්තේ මොකද ඒ 89 ඉඳන්ම මම හිටිය ගල්කිස්සේ ඩොක්ටර්ලා ගෙදර. ඉතින් එතන ඉඳන් මම පුහුණුවීම් කටයුතු පටන් ගත්තා. එතකොට අර ශ්‍රී ලංකා කණ්ඩායමට මට එන්න අවස්ථාව ලැබුණේ පකිස්තාන සංචාරයේදී මම ද්විත්ව ශතක දෙකක් ලබා ගත්ත නොදැවි. අන්ඔෆිෂියල් ටෙස්ට් මැච් දෙකක් තිබුණා පකිස්තාන් වල. ඒකේ ඒ දින හතරේ තරඟයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම එතකොට කියන්නේ ශ්‍රී ලංකා B කණ්ඩායම කියලා. ඒකේ ටෙස්ට් තරඟ දෙකක් තිබුණා තුන් දින තරඟයක් තිබුණා. මේකේ 200 දෙකුයි 100කුයි ගැව. හරි එතෙන්දී තමයි ඔන්න මට ඒ අවස්ථාව ලැබුණේ. ඉතින් ඒකත් එක්කම පුහුණුවීම් කටයුතු ඒ දවස්වල 25කට 30කට පුහුණු සංචිත්‍ර තේරුණයි කිව්වමත් ලොකු දෙයක්. දැන් වගේ නෙවෙයි. ඒ කාලේ මේ පළ මේ 30කට තේරිලා ඉන්නවා කිව්වම හරිම සන්තෝසයි. මොකද හරි අමාරු දෙයක්නේ. ඉතින් මම මේ සංචිතයට තේරුණා පුහුණුවීම් කටයුතු යන්න. එතකොට ඒකේ තියෙන අර හොඳ ගතිය තියෙන්නේ. එතකොට අර්ජුනයා බලනවා කී දෙනෙකුට වාහන තියෙනවද? කී දෙනෙකුට එන්න පුළුවන්ද? ඉතින් මං ගල් කිසිඳලා නම් අරවින්දයට කියනවා මාව අරගන්න අරගෙන අවිල මේ උදේ ෆිසිකල් ට්‍රේනින් වලට එන්න කියලා. අර ඒ වගේ ඒව හැම කෙනෙකුටම ලෑස්ති කරලා දෙනවා. ඉතින් මට ඒ අවස්ථාව ලැබුණා අරවින්දයත් එක්ක උදේ පුහුණුවීම් කටයුතු වලට යන්න. ඉවරලා එනකොට රැට් අයි එයත් එක්ක එන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් අර ඒ වගේ අපිට අපිව පුළුවන් විදියට අර හසුරවන නායකය හැටියට අර්ජුනයි. ඒකත් එක්කම තමයි මම කණ්ඩායමේ 16 දෙනාට තීරෙන්නේ ඔස්ට්‍රේලියානු සංචාරයේ. එතන ඉඳන් මම ඉතින් ටික ටික මම බැලුවා කණ්ඩායමේ ස්ථිර තනක් ලබා ගන්න ඕනේ. මං හිටපු ගම එක දින තරගයක් ගහනවා. නැත්තම් අයිත් නිකන් කණ්ඩායමේ 16 දෙනාගේ ඉන්නවා කණ්ඩායමේ 11 නෑ. ඔහොම ඔහොම ඉඳලා තමයි 1991 සංචාරයේදී නවසීලන්තයේදී මට ටෙස්ට් තරගයක් ලැබුණා. ඒක තමයි මගේ පළවෙනි ටෙස්ට් තරගය. එතන ඉඳලා එතකොට එක් දින තරගයක් ලැබුණා 89දී ඔස්ට්‍රේලියාවේදී. එතන ඉඳලා මං හිතුවා දැන් මට ස්ථීර තනක් ඕනේ ක්‍රීඩා කරන්න කියලා. ඔහොම යනකොට තමයි 93 94 වගේ වෙනකොට රොෂාන්නයිට පොඩි පොඩි ආබාධ ඇවිල්ලා ඉන්ජරිස් ආව වෙලාවක තමයි අර්ජුන අයියා මගෙන් ඇහුවේ ආසද මේ කැමතිද ඕපන් කරලා ගන්න. ඒක පොඩි අර අවදානමක් තියෙන වැඩක්. මොකද මම ලකුණු අතරින් නැත්තම් එළියට යන්න පුළුවන්නේ. හැබැයි ඉතින් මගේ අවදානම මම ඒක රිස්ක් එකක් හිටිර ගත්තා. පොඩි රිස්ක් එකක් අරගත්තා. අරගෙන තමයි මම තරඟ කීපයක් ආරම්භක ප්‍රතිකාරයක් හිටිර ක්‍රීඩා කරා. එතෙන්දී මම ලකුණු අතරට ආවා. ආයිත් රොෂාන්නේ කණ්ඩායමට ආවම ආයිත් මම පල්ලෙහාට ගියා. පල්ලෙහාට ගිහලා කොහොම හරි 94 95 වගේ වෙනකොට අපි ඔස්ට්‍රේලියා සංචාරය හොඳ සංචාරයක් කරානේ. අර මුර්ලිගේ ඔය දමල ගහන එක මේ ඩරල් හයාගේ ඒ වගේ ප්‍රශ්නත් එක්ක එතෙන්දී මමයි කලුවට අවස්ථාවක් ලැබුණා මේ ආරම්භක ප්‍රතිකරුවෙක් හැටියට. අන්න එතන තමයි පොඩි වෙනසක් එන්න පටන් ගත්තේ. ඉතින් එතනින්දන් මට දිගටම ඒ අවස්ථාව ලැබුණා ආරම්භක ප්‍රතිකරුවෙක්ට එන්න අවුරුදු 10කට වැඩි කාලයක්. අපි හිතන විදිහට සනත්ත එතන තමයි ලෝකේ ක්‍රිකට් වෙනස් වෙන්න පටන් ගත්තේ. 100%ක් මෙතන තමයි වෙනස් වෙන්නේ. මොකද අපි ඒ 94 95 සංචාරයේ ඔස්ට්‍රේලියා හොඳට ඉවර කරලා අපි ලංකාවට එනකොට ලංකාවේ තිබුණ තත්ත්වෙත් එක්ක ඒ තිබිච්ච අපේ රටේ තිබිච්ච සිවිල් යුද්ධයත් එක්ක මේ ඔස්ට්‍රේලියාවයි බටහිර දෙකෝදේ කණ්ඩායම එන්න බෑ කිව්වා. එන්න බෑ කිව්වම අපි ගොඩක් අසරණව අපේ රටක් හැටියට අපි එතන. මොකද ජාත්‍යන්තර කණ්ඩායම් දෙයක් එන්න බෑ කිව්වම. හැබැයි ඒ වෙලාවේ අපට ඉන්දියාව පකිස්තානය අපට පිටිට ආවා. ඒගොල්ලෝ කිව්වා නෑ අපි කොළඹට යනවා අපි මැච් එකක් ගහලා පෙන්නන්නම් කිව්වා මේ මේ රටේ ක්‍රීඩා කරන්න පුළුවන් කියන එක. ඉතින් එතෙන්දී තමයි අපට ලොකු ශක්තියක් දුන්නේ රටවල් දෙකම. මම ඒකයි කියන්නේ කවදාවත් මේ අද ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ටත් ඒවා අපි මතක තියාගන්න ඕන දේවල් අපේ ක්‍රිකට් වෙනස් වෙන්න. මොකද 96 ලෝකසලානේදී ඒ වෙනස් වීම කවදාවත් අමතක කරන්න බෑ. ඊට පස්සේ තමයි අපි හැම තරගයක්ම ජයග්‍රහණය කරගෙන ඇවිල්ලා ලෝකසලානේ ජයග්‍රහණය කරේ. ඉතින් ඒකට තමයි ආරම්භක ප්‍රතිකරුවේ කැරේ මට ඒ අවස්ථාවේදී ලකුණු අතරට ඇවිල්ලා අපි ඒ දවස්වල ටෙස්ට් මැච් ගහන්නේ අවුරුද්දේම 2-3යි. එක් දින තරඟ 15ක් විතර. හැබැයි ඔය ලෝකසලානේ දිනුවත් එක්කම ජාත්‍යන්තර කවුන්සලයේ වෙනම කැලෙන්ඩර් එකක් හදන්න පටන් ගත්තා. හැම රටකටම තරඟ බෙදිලා අපිට ටෙස්ට් තරඟ 10ක් 11ක් එක් දින තරඟ 30ක් 35ක් ඒ වගේ හැම දෙයක්ම ලැබුණා. එතෙන්දී තමයි මම හිතන්නේ අර අපි වෙනස පටන් ගත්තේ ලංකා ක්‍රිකට් වල. සනත් අයියේ හැමේ පාට කළුයි කිව්වට බැරක් ඔබාමා ඇමරිකාවේ 44 වෙනි ජනාධිපති වෙලා තමයි නතර වෙන්නේ. කුලේ පහත් කිව්වට අබ්දුල් කලාම් ඉන්දියාවේ පළමු සයන්ටිස්ට් ප්‍රෙසිඩන්ට් වෙනවා. සනත් ජයසූරිය කියන චරිතයට
නැති බැරිකම් තිබ්බට 2013 ජනවාරි 28 වෙනිදා ඔබ නතර වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරුම් කමිටුවේ සභාපති වෙලා. අද අපි තේරුම් කමිටුවේ සභාපති කෙනෙක්ගේ ප්‍රතිරූපය දිහා බලනකොට බොහෝ ගැටුම්කාරී තත්ත්වයන් තිබෙනවා. ඒ විදිහමද අතීතේ? ඔව් මං හිතන්නේ ඒ තීරුම් කමිටුවේ සභාපති කෙනෙක් කියන්නේ බුද්ධික එක ලේසි වැඩක් නෙවෙයි. ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොකද ඒක හොඳ නරක කොච්චර හොඳ කරත් සමහරුන්ගේ එක එක්කෙනාගේ මත තියෙනවනේ ඉදිරිපත් වෙනවනේ. ඒ මතත් එක තමයි යන්නේ. ඉතින් මං හිතනවා ඒවට වැඩි අහුම්කන් නොදී අපි හරිදී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් මේ ක්‍රිකට් එකේ මතු දියුණු සඳහා කරන තීරණ ගැන අපි ඒ ගැන හිතලා ඒ දේවල් කරනවා. ඔබ හැම මොහොතකම ක්‍රීඩකයා පැත්තේ හිටගත්ත සභාපතිවරයෙක් විදිහට අපි දන්නේ. ඇත්තටම ජීවිතේ අමතක නොවනම ප්‍රශ්නයක් ආවේ කවද්ද? තේරීම් කමිටු සභාපතිවරයා විදිහට. අමතක නොවනම තීරණය ආවේ අපි 2014 20 ලෝකුසලානයේදී අපට එක අවස්ථාවක් ආව තීරණයක් ගන්න. මොකද චන්දිමාල් තමයි නායකත්වයේ හිටියේ. ඉතින් එතෙන්දී අපට 2021කදී චන්දිමාල් ඒ නායකත්වයත් එක්ක ඒ වෙලාවෙ ලකුණු අතර හිටියේ නැහැ. ගොඩාක් පල්ලෙහාට වැටලි ඉරිපු වෙලාවක්. ඒ වෙලාවෙ අපට තීරණයක් ගන්න වුණා චන්දිමාල් එක්ක කතා කරලා මේ නායකත්වය මම ලසිත් මාලිංගට දීලා මං චන්දිමාල්ට කියන්න අවස්ථාවක් වෙන්න වුණා. ඔයා මේ මෙතනින් පොඩ්ඩක් පල්ලෙහාට බහින්න ඕනේ. ඒක ලේසි වැඩක් නෙමෙයි බුද්ධික. ඒ කියන්නේ මම නායකයෙක් පත් කරලා ඒ නායකයා ඒ ලකුණු අතර නැතිඳ ඒ වෙලාවේ අපි ඒ තීරණය කරන් ඒක වැරදුනා නම් අපි අන්තිමට ලෝකසලනේ ජයග්‍රහණය කරලා ඉවර වෙච්ච හින්දා හැමෝම සන්තෝෂෙන් ඔක්කොම හොඳයි කිව්වා. නමුත් ඒක එහෙම වුණේ නැත්තම්? එහෙම වුණ නැත්තම් ඒක හැම එකක්ම යන්නේ මගේ ඔළුවේ. මොකද සභාපතිගේ තීරණයක්නේ. තේරුම් කමිටුවත් ඒක කතා කරලා ගත්ත තීරණේ මමනේ ඒක කරන්න ඕනි. ඉතින් මගේ හිටපු තේරුම් කමිටුව ඒකට උදව් කරාට ඉතින් ලංකාවේ තවත් ඉන්න පුළුවන්නේ. මට ෆෑන්ලා ඉන්නෝ, වාට ඉන්නෝ, ආදරය කරන ප්‍රේක්ෂක මට ඉන්නෝ, චන්දිමාල්ට ඉන්නෝ, ඒ වගේ ඉන්නෝනේ. ඒතරේ අය පාසල්වල ඉන්නෝ. ඉතින් ඒ වගේ වෙනස් වෙනවා ක්ලබ්වල ඉන්නෝ. ඉතින් ඒකත් එක්ක හරි අමාරු තීරණයක්. ඒක තමයි කවදාවත් අමතක නොවන තීරණයක්. ඔබේ නිල කාලයේදී තමයි 2014 ප්‍රථම වරට ශ්‍රී ලංකා කණ්ඩායම 20 ලෝකසලන ජයග්‍රහණය කරන්නේ. ඒ ඔබේ තිබ්බ දැඩි තීරණ නිසාද? නෑ, මොකද මම හැමතිස්සෙම හිතපු දෙයක් තමයි මේ ක්‍රීඩකයෝ මහන්සි වුණොත්, මේ ක්‍රීඩකයෝ කැපවීමෙන් ක්‍රීඩා කරොත්, පුහුණුවීම් කටයුතු කරොත්, ඒගොල්ලන්ගේ ශාරීරික තත්ත්වය හොඳට තියාගත්තොත් අපිට අපේ ටැලන්ට් එක තියෙනවා. හැබැයි ඒ ටැලන්ට් එක එන්න ඕන නම් අර කියපු දේවල් ටික තියෙන්න ඕනේ. පුහුණුවීම් කටයුතු කරන්න ඕනේ, ෆිසිකල් ෆිට්නස් එක තියෙන්න ඕනේ, තමන්ගේ විනය තියෙන්න ඕනේ. මේ හැම දෙයක් එක්කම එතකොට නිකම් අතෙන්ට යනකොට අපේ ළමයා හැදිලා ඉන්නේ. ඉතින් අර ඒක තමයි මම ගොඩක් බැලුවේ. හොඳ කණ්ඩායමක් දීලා නායකයට ඒ අවශ්‍ය කරන වාතාවරණය හදලා දීලා ඒ ක්‍රීඩකයොන්ට ඔළුව හදාගෙන ක්‍රීඩා කරන එක තමයි අපි දෙන්න ඕනේ. මොකද අපි වැඩි ඇඟිලි ගහන්න යන නරක. අපි කණ්ඩායමක් දුන්නට පස්සේ, බාර දුන්නට පස්සේ ඒක පුහුණු කරුවේ කල්පනා කරත් ඒ කරගෙන යන්න ඕනේ. ඒ නිදහස ලබා දෙන්න ඕනේ. ඒ නිදහස ලබා දෙන්න ඕනේ. අතීතයත් එක්කම බලද්දී අපේ රටේ ක්‍රිකට් ගැන මොකද හිතෙන්නේ? අතීතයත් එක බලද්දී අපි ගහපු ක්‍රිකට් එකයි දැන් ගහපු ක්‍රිකට් එකයි අපි කොයි වෙලේකවත් අපි හොඳ ක්‍රිකට් ගහුවේ දැන් එහෙම බලන්න නරකයි. මොකද හේතුව දැන් වෙනස් වෙලානේ තියෙන්නේ. කාලානුරූපීව හැමදේම වෙනස් වෙලා තියෙන්නේ. අපි ගහනකොට තිබිච්ච පවර් ප්ලේ එක නෙවෙයි දැන්. අපට ඕවර් 15න් පස්සේ මුළු කණ්ඩායමම ඉන්නේ 30 සීමාවෙන් එළියේ, 4 දෙනා ඇතුළේ ඉන්නේ. හැබැයි දැන් අපි ගහනකොට වගේ නෙවෙයි දැන් ඕවර් 40ක් යනකම්ම ඒක වෙනස්. 5 දිනක් ඇතුළේ ඉන්න මොහොනේ අනිත් 3 දිනා තමයි එළියේ ඉන්නේ. ඒතකොට හැමතිස්සෙම අවස්ථාවක් තියෙනවා, පිටිකරුවන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ කාලෙන් කාලෙදි මේ වෙනස් වෙලා තියෙනවා මේ නීති පද්ධතිය. ඉතින් ඒවත් එක්ක පිටිකරුවන්ට අවස්ථාව ලැබෙනවා, පන්දු යවන්නට අවස්ථාව, පන්දු යවන්නට අවස්ථාව අඩු වෙනවා. ඒ වගේ දෙකම ඒ දවස්වල පන්දු යවන්නට අවස්ථාව වැඩි. මොකද එළියට දාන්න පුළුවන් සංඛ්‍යාව වැඩි වුණාම මේ 30 සීමාවෙන්. අර ඒ වගේ දේවල් ඉතින් තියෙනවා. ඉතින් දැන් කාලෙන් කාලෙදි මේක අපි බැලන්ස් කරලා බලන්න ඕනේ. ඉතින් ඇත්තටම හොඳ ක්‍රිකට් එකක් අපේ කාලේ අපි ගැහුවා.
පහුගිය කාලයක් තිබුණා අපිට ක්‍රිකට් වැටිච්ච වෙලාවක් තිබුණා. හැබැයි ඒ වැටිච්ච වෙලාවත් එක්ක දැන් පහුගිය බංගලාදේශ සංචාරය ජයග්‍රහණය කරා ටෙස්ට් තරගාවල. ඉතින් දැන් මේ ඕස්ට්‍රේලියානු 20යි 20 පරාජය වුණත් 50 50 ඕවර්ස් අපි දින්නා ටෙස්ට් තරගාවලියක් එනවා ඉස්සරහට. ගොඩක් හැමෝම බලාපොරොත්තුයන් ඉන්න දෙයක්. ඒක මතක තියාගන්න අපි ඒ ටෙස්ට් තරගයේ ගාල්ලේ ෂේන් වෝන් වෙනුවෙන් වෙන් කළ තියෙන එක මම හිතන්නේ ක්‍රිකට් ආයතනයට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒකයි ටුවරිසම් සංචාරක අමාත්‍යාංශය මම හිතන්නේ මේ කට්ටිය අපි ඔක්කොම එකතු වෙලා තමයි මේ දේ කරන්නේ. මේකට ලොකු පණිවිඩයක් යනවා ලෝකෙට. අපි ඒ වගේ ක්‍රීඩකයෙක් මොකද අපිට සුනාමි ආපු වෙලාවේ මේ ෂේන් වෝන් ඇවිල්ලා ගොඩාක් උදව් කරා අපිට ඒ චැරිටි වැඩවලට. ඉතින් අපි අමතක කරන්න නරකයි අපි ආ වෙනුවෙන් ඒ තරගයක් ක්‍රීඩා කරනවා කියන එක එයාගේ පවුලේ උදවිය ගෙනල්ලා අපි හොඳ දෙයක් ලෝකයට ගෙනියනවා. ඉතින් මම හිතනවා ඒකත් එක්කම ලෝකේ ඉන්න අයත් මේ බලයි මේ දේවල් කරද්දි මේ වගේ හොඳ රටකට යන්න ඕනේ, මේ වගේ රටකට උදව් කරන්න ඕනේ, සංචාරක හැටියට එන්න ඕනේ කියන පණිවිඩයත් ඒකෙන් යනවා. ඉතින් මම හිතනවා මේ ලෝකයේ අපේ රට වටේ ඉන්න රටවල්වල අය ආවත් මම හිතනවා අපට ලොකු දෙයක් කරන්න පුළුවන් සංචාරකයේ වශයෙන්. මම හිතනවා ඒ අයත් මේ පෝලිං ටික අඩුනා ගමන් මම හිතනවා ලංකාවට අපේ ලංකාව බලන්න එහි ගොඩක් අය කියලා. ඔෂිනි තව කතා බහ ගොඩක් තිබෙනවා ඊට කලින් එනවා පැත්තට. ඔව් දැන් අපි මේ පැස්ටා එකේ මැකරෝනි එකේ මූලික අදියර කරගෙනනේ තිබුණේ. හැබැයි දැන් අපි හදලා ඉවරයි. ඉතින් මේ විදිහට තමයි හදාගත්තේ. පාස්ලි කොළ ටිකක් චොප් කරලා උඩින් දාගන්න. මේක සාමාන්‍යයෙන් උදෑසන ආහාරයකට එහෙම නැත්නම් විශේෂ අවස්ථාවකදී රාත්‍රී ආහාරක ඩිනර් එකකට හොඳටම ගැලපෙනවා. හරි. අද දවසේ අපි මේ විශේෂ කෑම එක විශේෂ ආහාරයේ හැදුවේ අපේ ආරාධිත අමුත්තට. අපේ විශේෂ ආරාධිත අමුත්තට ලුණු චුට්ටක් අඩුවෙන් තමයි දැම්මනේ. අනිවාර්යයෙන්. හරි. අපි වැඩසටහනෙන් අනතුරුව එතුමාට පිළිගන්නවා. අවසාන අදියරට අපි ඇවිල්ලා ඉන්නේ. ජීවිතේ අමතකම නොවන මතකේ මොකද තියෙන්නේ? ක්‍රිකට් වලින් තමයි තියෙන මද අමතකම නොවන මතක මං හිතන්නේ අපි ඔය ලෝක කුසලානයක් දිනපු වෙලාව. මම ඔය 20යි 20 ලෝක කුසලානේ තේරුම් කමිටි සභාපති ඉඳලා ඒ වගේ ඒ කියන්නේ අමාරු දේවල්නේ. අපි අර එංගලන්තේ ඕවල් එකේදී ටෙස්ට් මැච් එකක් දිනපු එක. ඒ කියන්නේ අපි දිනලා තිබුණෙම නෑ එංගලන්තේ ටෙස්ට් මැච් එක. ඒ කියන්නේ අපි අපේ එක මැච් එකයි දෙකයි හම්බ වෙන්නේ. ඉතින් අර ඒ වෙලාවේ අපි ඒ ජයග්‍රහණය කරපු එක. ඉතින් ඒ වගේ දේවල් මං හිතනවා ජීවිතේ අපි අමතක වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. මොකද මේ ඒ ක්‍රිකට් ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙලා ඒ යන ඒවා. ඒ වගේමයි මට බබාලා තුන්දෙනෙක් ඉන්නවා. ඔය පළවෙනි එක්කෙනා ලැබිච්ච වෙලාවේ මං හිතන්නේ සතුටක් දැනෙන ඕනේ එක් විදිහට. ඔව්. ඉතින් ලොකු බබා සවින්දි කේෂි බබා. ඉතින් අර ඒ වගේ අර ජීවිතය අමතක වෙනවද පළවෙනියට දේවල් නේ? අපි බොහෝ කෙනෙක් ඔබ හඳුනන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහටනේ. හැබැයි ඔබ දේශපාලනික ක්‍රියාකාරී නායකත්වයක් ලැබුවා. ඒ වගේම ඔබ සමාජ ක්‍රියාකාරිකෙක්. ඒඩ්ස් රෝගය පිටු දකින්න ඔබ ලංකාව වෙනුවෙන් බොහෝ කාර්යයක් කරා නේද? ඔව් මං හිතනවා මේ අර ඉස්සෙල්ල කියපු එක මොකද්ද කිව්වේ දේශපාලනයේ දේශපාලනයේ හොඳ ක්‍රියාකාරී නායකත්වයක්. ඒක හරි අවාසනාවන් සිදුවීමක් කියලා තමයි මං හිතන්නේ. ඒ කියන්නේ යන්න තිබුණේ නැහැ. ඒ කියන්නේ සමහරක් අවස්ථාවල කාරල ගන්න ඔය වැරදි තීරණ තියෙනවනේ නේද? ඒ ගැන කනගාටු වෙන. නැවත ජීවිතේ කවදාවත් ඒ වගේ වැරදි තීරණයක් ගන්න නැති වේද? ගන්න බෑ. මොකද ඒක ඒක කරන්න බෑ. අපි වගේ අයට ඒව ගැළපෙන්නේත් නැහැ. ඉතින් ඒකෙන් මට උනේ පාඩුවක් මිස හොඳක් වුන්නේ නැහැ. මට 2011 ලෝක කුසලානේ මිස් වුණා. මොකද මම හොඳට ගහන ගමන් තමයි මට ඒකට යන්න බැරි. මොකද ඒ යම් කිසි විදිහකට හිතන්න පුළුවන් මේ දේශපාලනය කරන ගමන් කොහොමද මම ලෝක කුසලණයක් ගන්න කියලා. මම කොච්චර රන්ස් ගහලා හිටියත් ඒ වෙලාවේ ඒක පාඩුවක් මිසක් හොඳක් වුන්නේ නැහැ. ඉතින් මට ඇති දෙයකුත් ලැබිච්ච දෙයකුත් නැහැ. ඉතින් අදටත් ඒ ගැන කනගාටුවක් මිසක් දුකක් මිසක් හොඳක් නැන්නේ. ඉතින් මම කරන්න පුළුවන් දේ කාලය තුළ මගේ උපරින් මම කරලා අයින් වුණා. හැබැයි ඉතින් ඒක ගත්තු අර
කියනෝනේ ඔය මෝඩ තකතිරු කියලා. අන්න එහෙම කියන. ඒව තීරණයක්. ඒ වගේ වැඩක් ඉතින් අද 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 වැටල හොඳ වෙලාවට දැන් ඔය කාලයක් තිස්සේ අපි ඔයෙන් අයින් වෙලා ඉන්නේ දැන් අවුරුදු ගාණක් වෙනවා අයින් වෙලා. අද බලන්නකෝ වැටල තියෙන තැන. ඒ තැනට ගියාම නේ. ඒ ඇතින් අපට සන්තෝෂ වෙන්න පුළුවන්. නේ. මොකද්ද මේ දැන් වෙලා තියෙන කියලා අපේ රටට. අපේ රට ඇදලා තියෙන තැන අද අපි මේ විඳින දුක මේ සාමාන්‍ය මිනිස්සු මේ ඕගොල් මේ මේ කැමරා එකේ ඉන්න හැම කෙනෙක්ම කොච්චර අමාරු වෙනද මෙතෙන්ට එන්නේ ඈ මොන තරම් දුකක් විඳිනවද සනත්තේ මේ රටේ මිනිස්සු විඳින දුක මේ මොහොතේදී නැතිකරන්න ඔබේ වචන ටික අනිවාර්යයෙන්ම මහත් ලොකු ශක්තියක් වෙනවා ඒ නිසා විශේෂයෙන්ම ඔබ ලෝක පූජිත ක්‍රීඩකයෙක් මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ඒ වගේ මේ රටේ අරගල දැකපු කෙනෙක් අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ අරගල දැකපු කෙනෙක් විදිහට ලංකාව අරගලයට ගියපු කෙනෙක් ගියපු කෙනෙක් විදිහට කියන්න බලන්න අවසාන වශයෙන් මේ රටේ තරුණයන්ට මොකක්ද දෙන්න තියෙන පණිවිඩය තරුණයන්ට කියන්න තියෙන්නේ මේ වෙලාවේ ගොඩක් අමාරුයි රට වැටලා තියෙන තත්ත්වය ගැන හිතනකොට හරිම දුකයි ඒ ඇයටත් මම හිතන්නේ ගොඩක් වේදනාවක් වෛරයක් තියෙන දෙකම තියෙන වෙලාවක් මේ වෙලාවේ රටේ ඉන්න කට්ටියට මේ තරුණයන්ට තරුණියන්ට අම්මලා තාත්තලා හැම කෙනෙකුටම මොකද අපි අපේ ජීවිතේ දැන් අවුරුදු 52ක් මේ වගේ දේවල් අපි දැක්කේ නැහනේ. නේ අපි කවුරුවත්ම දැකලා නැහැ. ඉතින් හරිම කනගාටුයි. ඉතින් ඒ හින්දා ඉවසන්න කියන එක කියන්න පුළුවන්. හැබැයි ඉවසනවයි කියන එකත් අර අර අපි මූදනාන්න ගියාම හරි කොහේ හරි ගඟේ ගියාම හරි දැන් වතුර පැවිලා පැවිලා දැන් කටට එනකොට පොඩ්ඩක් මේව කරන්න පුළුවන්. හැබැයි නහය උඩින් ගියාම දැන් අපේ කටේ අමාරුයිනේ නේ. දැන් අර නහය උඩින් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අර ඉවසන්න එක්කන ඉවසන ඉවසන්න බැරි කෙනා ඉවසන්න බෑ. ඉතින් ඒක දැනගන්න ඕනේ මේ පාලනය කරන අය. ඉතින් ඒ හින්දා අර නරක තැනට යන්නේ නැතුව මේක ඉක්මනට ගොඩ දාලා දුන්නොත් හොඳයි. නැත්තම් මිනිසුන්ට ඉවසන්න අමාරුයි. ඒ කියන්නේ අපි කියන ඉවසන්න කියලා ඒගොල්ලෝ කියයි අයියෝ ඔයගොල්ලන්ට හැමදේම තියෙන ඉඳි ඉවසන්න කියයි අපට නම් ඉවසන්න බෑ කියයි. ඒත් මිනිස්සු දවස් ගණන් නේ මේ දුක විඳින්නේ. කොයි තරම් කාලයක් මේ කියනද අපට විස්තර කියලා වැඩක් නැහැනේ. අපිට මේ කාලේ අමාරුයි මේ කාලේ අමාරුයි කියන එකෙන් මං හිතන්නේ අපට සහනයක් තියෙනවා මේ ඉන්න ජනතාවට සහනයක් තියෙනවා කියලා. ජනතාව දුක විතරමනේ. ඉතින් ඒකෙන් මොකද ඒ අය කරපු වරදක් නෙවෙයිනේ නේ. මේ ඉන්න මම මේ ඉන්න අය මුකුත් කරපු වරදකටද මේ මේව කරන්නේ? නැහැනේ. ඉතින් අපි ඒ කට්ටියක් කරපු වැරදි තීරණ තීන්දුව වලට මුළු රටක්ම මිලියන 22ක්ම ගෙවනවා. කතා දෙකක් නෑ ඒ වරද නිවැරදි කරන්න ඒ වගේම ලංකාවේ අපි හැමෝගෙම දුක නැති කරන්න ඔබට හැකියාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලෝකයේ ක්‍රිකට් වෙනස් කරපු චරිතයක් ක්‍රිකට් වංශ කතාවේ ලෙජන්ඩ් කෙනෙක් කිව්වොත් නිවැරදි ඒ වගේම ලංකාවේ නම ලෝකයේ ඉදිරියේ ඉහළින්ම ඔසවා තැබපු සනත් ජයසූරිය ආදරණීය ක්‍රිකට් ක්‍රීඩකයාණෙනි ඔබට අපි ශක්ති ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා රට විනුවෙන් ඉදිරියට බොහෝ වැඩ කරන්නට මෙහෙම ස්තුතියි අද දවසේදී කාර්යබහුලත්වයේ තියෙන අපිත් එක්ක සම්බන්ධ වුණාට ඔබගේ ජීවිතයත් නැතිබරිකම් ඒ වගේම අවදානමක් අරගෙන ජයග්‍රහණය කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔබත් කවදා හරි දවසක ජීවිතයේ ජයගත්ත ශ්‍රේෂ්ඨ පුද්ගලික බවට පත් වෙනවා